අයිබෝවන් දුවේ පුතේ ඔන්න අද මම කියලා දෙන්නේ අක්ෂර මාලාව පාඩම ගැන ඔන්න ටීචර් අද පාඩමෙන් කියලා දෙනවා අක්ෂර කියන්නේ මොනවද අක්ෂර ඉපදුනේ කොහමද අක්ෂර හඳුන්වන්නේ නම් ඒ වගේම අක්ෂර මාලාව බෙදෙන ආකාරය ගැන හරි පුතේ පුතල කතා කරනකොට ඒ කතා කරන වචනවල අකුරු කටින් පිට වෙනව පේනවද කමල් කියලා කියද්දි කයන්න මයන්න අල්ලයන්න කටින් පිට වෙනව පේනවද නෑ නේද අපිට ඇහෙනවා විතරයි හැබැයි පුතේ අපිට කමල් කියලා ලියලා පින්නන්න පුළුවන් නේද එතකොට අපිට පේනවා කමල් කියලා අපි ලිව්වේ එක හරි පුතේ බලන්න අක්ෂරයක් කියලා කියන්නේ මොකක්ද කතා කිරීමේදී මුවින් නිකුත් වෙන ශබ්ද ලියා දක්වන සංකේත අක්ෂර ලෙස හඳුන්වයි හරි මේ අක්ෂර පුතේ රටින් රටට ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා ඒ නිසා අපි අපේ අක්ෂර මාලාවට කියනවා සිංහල අක්ෂර මාලාව කියලා හරි පුතේ සිංහල අක්ෂර මාලාවේ අකුරු එකක් දෙකක් නෙවෙයි අක්ෂර බර ගණනාවක් තියෙනවා මාලාවක්ම තියෙනවා ඔන්න ඒ නිසා අපි මේ සිංහල අක්ෂර මාලාව සිංහල අක්ෂර මාලාව කියලා විතරක්ම නෙවෙයි ඔන්න තවත් නම් වලින් හඳුන්වනවා බලමු පුතේ අපි මොනවද ඒවා කියලා හරි බලන්න පුතේ හෝඩිය බරණ මාලාව අක්ෂර මාලාව අකුරු වැල හරි අපේ දුවල පුතාලා මෙහෙම ඉගෙන ගන්නේ එකපාරටම ලොකු වෙලාද නෑ නේද අන්න ඒ වගේ තමයි පුතේ අක්ෂර මාලාවත් චුට්ට චුට්ට තමයි ඉපදුනේ ඉස්සරම කාලේ අකුරු විදිහට තිබුණේ එක එක හැඩතල පුතාල දැකලා තියනවද ගල් ගුහාවල එතකොට පරණ පන්සල්වල ඒ වගේම පරණ පොත්වල මේ වගේ අකුරු තිබිලා තියෙනවා ඊට පස්සේ තමයි පුතේ මෙන්න මේ විදිහට අක්ෂර මාලාව චුට්ට චුට්ට විකාශනය වෙලා තියෙන්නේ අපි බලමු මුලින්ම එතකොට තිබිලා තියෙන්නේ මොකද්ද සිද්දස් සංගරා හෝඩිය ඊට පස්සේ පුතේ ශුද්ධ සිංහල හෝඩිය ඊට පස්සේ මිශ්‍ර සිංහල හෝඩිය ඔන්න ඊට පස්සේ තමා බිහි වෙලා තියෙන්නේ මොකද්ද නූතන සිංහල හෝඩිය ඉතින් අපේ දුවල පුතාලට අද මේ වගේ ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද ඔන්න නූතන සිංහල හෝඩිය තමා අද ඉගෙන ගන්න හරි පුතේ මේ තියෙන්නේ නූතන සිංහල හෝඩිය මේ හෝඩියේ පුතේ අක්ෂර කීයක් තියෙනවද බලන්න කීයද ඔන්න 60ක් තියෙනව නේද එතකොට පුතේ මේ අක්ෂර මාලාව එක එක කොටස් වලට බෙදෙනවා පුතාලට පේනවද මේ මුලින්ම තියෙන අකුරු 18 අපි ඒවට කියනවා පුතේ ස්වර කියලා එතකොට ස්වර කීයක් තියෙනවද 18ක් තියෙනා නේද හරි පුතේ මේ අකුරු 18 හැරුණම අනිත් අකුරු 42ට අපි කියනවා මොනා කියලාද ව්‍යංජන අක්ෂර කියලා කියනවා හරි බලන්න පුතේ ස්වරයක් කියන්නේ මොකද්ද කියලා බලමු අපි ස්වරයක් කියන්නේ පුතේ වෙනත් අක්ෂරයක එහෙමත් නැත්නම් වෙනත් අකුරක උදව්වක් නැතිව තනි උච්චාරණය කරන්න පුළුවන් අකුරු වලට හරි මේ බලන්නකෝ පුතේ ස්වර යනු වෙනත් අක්ෂරයක උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අක්ෂර වේ ඒ කියන්නේ මොකද්ද පුතේ ස්වරයක් කියන්නේ හරියට ඇවිදින්න පුළුවන් 100 කෙනෙක් වගේ. ඇවිදින්න පුළුවන් 100 කෙනෙක්ට උදව් කරන්න ඕනද? නෑ නේද? එයාට ඇවිදින්න පුළුවන්. හරි, එතකොට ව්‍යංජන අක්ෂරයක් කියන්නේ මොකද්ද පුතේ? ව්‍යංජන අක්ෂරයක් කියන්නේ පුතේ ඇවිදින්න බැරි 100 කෙනෙක් වගේ. ඇවිදින්න බැරි 100 කෙනෙක්ට පුතාලා උදව් කරන්න ඕනද? ඔව්, උදව් කරන්න ඕන. එතකොට අපි ඉතිරි අක්ෂර 42ට කියනවා මොනවා කියලාද? ව්‍යංජන අක්ෂර කියලා. ඒවා එතකොට තනිව උච්චාරණය කරන්න බෑ ඇවිදින්න බැරි 100 කෙනෙක් වගේ නිසා ඒවට අපි මොනවා කියලාද කියන්නේ පුතේ ව්‍යංජන අක්ෂර කියලා කියනවා හරි මේ බලන්න පුතේ ව්‍යංජන අක්ෂර කියන්නේ මොනවද කියලා ව්‍යංජන අක්ෂරය අනු වෙනත් අක්ෂරයක උපකාරයකින් උච්චාරණය කළ හැකි අක්ෂර වේ ඉතින් පුතේ අපි කතා කරා මේ ව්‍යංජන අක්ෂර වලට තනිව උච්චාරණය වෙන්න බෑ කියලා නේද ස්වරයක් උදව් කරන්න ඕන හරි පුතේ අපි බලමු කොහොමද ස්වර උදව් වෙන්නේ කියලා මේ ව්‍යංජන අක්ෂර උච්චාරණය කරන්න හරි බලන්නකෝ පුතේ
අල් කයන්නට අපි එකතු කරනවා අයන්න දෙක මේ එකට උච්චාරණය කරලා බලන්න පුතේ ක් අ ක ඔන්න කයන්න හැදෙනවා අල් කයන්නට එකතු කරනවා අයන්න මොකද හැදෙන්නේ ගයන්න හැදෙනවා අල් ඡයන්නට අපි එකතු කරනවා අයන්න මොකද පුතේ හැදෙන්නේ ඡයන්න හැදෙනවා හරි තේරුණා නේද පුතාලට මං හිතනවා තේරෙන්නේ නැති කියලා හරි පුතේ හැබැයි මේ හැම ව්‍යංජන අක්ෂරයක්ම හල් කරන්න බෑ අපට හල් කරන්න බැරි අකුරු ටිකකුත් තියෙනවා අපි බලමුකෝ ඒවා මොනවාද කියලා හා සංයක අකුරු ටික ඔන්න හල් කරන්න බෑ අපට සංයක ගයන්න සංයක ජයන්න සංයක ඩයන්න සංයක දයන්න සංයක බයන්න සංයක ලයන්න ඒ වගේම අං අක් කියන අක්ෂර දෙකත් අපිට හල් කරන්න බෑ හරි පුතේ අපි කියමුද බලන්න අක්ෂර මාලාව හරි පළවෙනි අකුරු 18 බලන්නකෝ අපි මුලින්ම සර ටික කියමු කියමු බලන්න අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඔ ඕ අව් ඒව මොනවද පුතේ සර අකුරු ටික හරි අපි ඊළඟට පුතේ කියමු බලන්න ව්‍යංජන අක්ෂර 42 හරි ඔන්න තියෙනවා අං අක් හරි ඊළඟ පෙළිය බලන්න පුතේ ක ක ග ග ම් ග ච ච ජ ඤ ජ ච හරි ඊළඟ පෙළිය බලන්න පුතේ තුන්වෙනි පෙළිය ට ට ඩ ඩ න ඩ හරි ඊළඟ පෙළියත් බලන්න පුතේ ත ද ද ද න ද ප ප බ බ ම බ ය ර ල ව හරි අවසාන බේලිය බලන්න පුතේ ශ ශ ස හ ල ෆ ඔන්න පුතේ අපි අකුරු 60ම කියෙව්වා හරි දැන් අපේ දුවල පුතාලත් මේක පාඩම් කරගන්න ඕන පුතාලා පාඩම් කරන තැන ලස්සනට ලියලා සරයි ව්‍යංජන අක්ෂරයි බෙදලා ඔන්න පාඩම් කරන තැන අලව ගන්න ඕන හොඳද හරි පුතේ මං හිතනවා පුතාලට අක්ෂර මාලාව පාඩම තේරෙන්නේ නැති කියලා. මොන හරි නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ආයෙත් අලුත් පාඩමක් එක්ක එකතු වෙන්න. දුවල පුතාල හැමෝටම ආයුබෝවන්.